ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදමත් සුබෝදෑසනක්. අද දිනත් දවසේ සිතවිල්ල ඔබත් සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කිහිපයක් මට ලබා දෙන්න. අද දින තේමා වන්නේ සියල්ලන්ට යහපත් වූ ජීවමාන දෙව් සමිඳුන්. බයිබල් පදය ගීතාවලි 145 9 ස්වාමීන් වහන්සේ සියල්ලන්ට යහපත්ය. උන්වහන්සේගේ දයාබරකම් උන්වහන්සේගේ සියලු කර්මාන්ත කෙරෙහිය. මේ උදෑසන අපි ටික මොහොතක් මෙනෙහි කරමු. යහපත්කමේ පියාණන් වහන්සේගේ යහපත් වූ කිතුනුවනි. ඊයත ප්‍රධාන දේව වචනේ දැක්වෙන ස්වාමීන් වහන්සේ සියල්ලන්ට යහපත්ය කියා දක්වා ඇති අයුරින් මේ යහපත් වූ උදෑසන ඔබටත් මටත් උන්වහන්සේ යහපත්යයි සිතර ගන්න. තවද ඔබ මොහොතක් දෙනෙත් වසාගෙන දෙව්පියාණන් වහන්සේ විසින් ඔබට කරන ලද මිල කල නොහැකි යහපත් දේවල් ගැන ඔබගේ මුළු හදවතින්ම මෙනෙහි කරමින් හාලෙලූයා කියා මේ උදෑසන උන්වහන්සේට ස්තුති පැසසුම් දෙන්න. යහපත්කම් කිරීමට දෙවිඳුන්ගේ කැඳීම ලද්දා වූ කිතුනුවනි. ආත්මික ලෝකයේ දෙව් සමිඳුන්ගේ කැඳවීම ලැබ වසරක 30ක කාලයක් ඉදිරියට ඒමට කරුණාව දුන්නා වූ නිසා මමද ඔබ මෙන් ස්තුති පැසසුම් දෙමි. ඇයදයත් මම මව් කුසේදී සිටින විට මාගේ ළමා හා තරුණ හා වැඩිහිටි හා මාළු කාලවලදී මා සිටිය යුත්තේ කෙසේදැයි කියා ඔබගෙත් මගෙත් යහපත් වූ දෙව්පියාණන් විසින් තීරණය කර තිබෙන සේක. එබැවින් මාගේ ආදර දේව දරුවනි, ඔබගේ සිත මේ උදෑසන නොකලැඹේවා. මාගේ මෙම ජීවිත කාලය පුරාම දුක්බරව ජීවත්වන මිනිස් සිත් සතන් සැනසූ මෙපමණ ප්‍රේමවන්ත දෙවි කෙනෙක් මේ පොළොවේ කිසිදාක මා දැක නැත. යහපත්කමින් පූර්ණ ස්වර්ණ පරාක්‍රමයාණන්ගේ කිතුනුවනි, ඇතැම් අවස්ථාවල අප වෙතට එන නොහෙක් පීඩා නිසා අනේ මාව මුදවන්ට කවුරුත් නැත්ද, මාගේ පව් නිසා දෙවියන් වහන්සේ මා අතහැර දැම්මා නේද කියා අපට සිතෙන්ට පුළුවන්. නමුත් අප අධර්මිෂ්ට ලෙස සිතුවත් එසේ ක්‍රියා කරත් උන්වහන්සේ අප කෙරෙහි යහපත් ක්‍රියා කරන සේක. එමෙන්ම ඔබගේ වැරදි හා පාපයන් ගැන පසුතැවීමට මාර්ගයක් මෙන්ම යහපත් ඉගැන්වීම් උන්වහන්සේ දෙනසේක. එබැවින් සියල්ලන්ටම යහපත් දෙමිඳුන් දෙස ඇදහිල්ලෙන් බලා අද දිනත් ඔබ ආශිර්වාද ලබා ගන්න. ඔබගේ ජීවිතයට මේ ලැබෙන්නා අභියෝගය, ඔබගේ ජීවිතයට නොයෙකුත් බාධා එනවා නේද? එසේ වන්නේ ඔබවත් දෙවිඳුන් යහපත්කමින් කැඳවා ඇති නිසයි. එම නිසා ඔබ එම කැඳවීමෙන් ඈත් කරන පිණිස යක්ෂයා බොහෝ පීඩා ඔබට එවනු ඇත. ඔබේ බාධා පීඩාවලට නොවැටි උන්වහන්සේ තුළ ශක්තිමත් වෙන්න. ඒ වගේම ඔබ තුළ යම්කිසි පාපයක් ඇද්ද, යම්කිසි අයුතුකමක් ඇද්ද, ඒ සියල්ල උන්වහන්සේට පවසා මේ උදෑසන ඔබ පසුතැවිලි වෙන්න. උන්වහන්සේ යහපත් වූ දෙවිඳුන්ය. උන්වහන්සේ ඔබට බොහෝසේ ප්‍රේම කරනවාය. එම නිසා උන්වහන්සේ ඔබගේ සියලුම පාපයන්ට සියලුම අයුතුකම් වලට සමාව දී ඔබව නිසි මාවතේ ගෙන යනු ඇත. දෙවිඳුන් කෙරෙහි බලා සිටිමින් එතුමන්ගේ යහපත්කම මේ උදෑසන ලබා ගන්න. ඔබ දෙවිඳුන්ව පමණක් විශ්වාස කරන්න. අපි ටික මොහොතක් මේ උදෑසන මුළු හදවතින් උන්වහන්සේට කියමු. පියාණනි, ඔබ වහන්සේ යහපත් දෙවියන් වහන්සේයි. පියාණනි, ඔබ වහන්සේ දන්නවා මගේ කැඳවීම කුමක්ද කියන දේ. පියාණනි, මගේ කැඳවීමට ළඟාවෙන්න බැරි විදියට යක්ෂයා මට බොහෝ පීඩා බොහෝ බාධා එවනවා. නමුත් පියාණනි, මං ඒ බාධා වලට පීඩා වලට අසු නොවි
ඔබ වහන්සේ තුල ශක්තිමත් වෙන්න මේ උදෑසන පුළුවන්කම දෙන්න පියාණනි මා තුල තියෙනවා පාපය මා තුල ක්‍රියා කරන්නා වූ අයුතුකම මේ උදෑසන ඔබ වහන්සේට පවසනවා ඔබ වහන්සේ මේ උදෑසන මට ප්‍රේම කරන බැවින් ඔබ වහන්සේ මුළු හදවතින් මට මේ උදෑසන සමාව දෙන්න මාගේ යෙසුනි ඔබ මට කර ඇති යාපත් දේ කිසිවෙකු විසින් කිසිදා මට කර නොමැති බව මම දනිමි ඔබ මට දුන්නා වූ පාපයෙන් ගැලවීමත් සදාකාලික වූ දේව රාජ්‍යයේ ප්‍රීතියත් නිසා මම ඔබට ණය ගැති වෙමි අදත් සියලු යහපත් දේ ලැබීමට යහපත් වූ ඔබගේ අස්තයට මා යටත් වෙමි යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව නාහොම් 1:7 ස්වාමින් වහන්සේ යහපත්ය විපත්ති දවසේදී බලකොටුවක්ය උන්වහන්සේ තමන් කෙරේ විශ්වාසය තබන්නන් දන්නාසේක ඔබත් කැමතිනම් දිනපතා මෙවැනි දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්නසා ඔබට ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාත්‍නාවක් යම් උපදෙසක් අවශ්‍ය නම් තිරේ දිසෙන 071588 7777 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. එමෙන්ම තවත් අය දිරිමත් වන පිණිස මෙම දවසේ සිතුවිල්ල ඔබ අන් අය සමගත් බෙදා ගන්න. අද දිනත් ඔබගේ යහපත් වූ සිතුම් පැතුම් යහපත් වූ ජේසුස් යන නාමයෙන් සඵලමත් වෙන සුබ දවසක් සහ ආශිර්වාදමත් දවසක් වේවා කියා ජීවනදී ඇදිල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.